සහල් තොග වැඩි මිලට අලෙවි කරන්නන්ට එරෙහි නීති දැරි කිරීමත් සමග සහල් තොග සංගමීමේ චාවාරමක තොරතුරු හෙළ කර ගැනීමට පාරිභෝගික අධිකාරිය සමත් වුණා. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් ඊයේ දිනේ සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ නීති විරෝධීව පවත්වාගෙන යනු ලැබූ අතරමැදි වී තොග ගබඩා වැටලීම සහ මුද්‍රා තැබීම සිදු කළා. අද දෙවැනි දිනටත් අනුරාධපුර හා අම්පාර යන ප්‍රදේශයන්හි නීති විරෝධී අතරමැදි වී තොග ගබඩ 20කට ආසන ප්‍රමාණයක් වටලා මුද්‍රා තැබුවා. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ඇතුළු වැටලීම් කණ්ඩායම විසින් වැඩිදුරටත් සිදු කරන ලද නිරීක්ෂණ වලින් පසුව වී කිලෝ 130ක් පමණ වන මෙම සමස්ත වී තොගයම රැස් කර ඇත්තේ බියර් නිෂ්පාදන අමුද්‍රව්‍යයක් වශයෙන් බවට තහවුරු වී තිබෙනවා. අතරමැදි වී තොග ගබඩා මුද්‍රා තැබීමට ගත් තීරණයේ හේතුවෙන් ගබඩා හිමිකරුවන් කිහිප දෙනෙකුගේම තමා සතු සම්පූර්ණ වී තොගයම රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලයට ලබා දීමට සුව කැමැත්තෙන්ම ඉදිරිපත් වී ඇති බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. විශේෂයෙන්ම අපි බැලුවා ලියාපදිංචි නොවි මේ ප්‍රදේශවල මේ වී තොග ගබඩාවන් පවත්වාගෙන යෑම. ඉතින්දි වෙන්නේ ඒ වී තමුන් ගොවියන්ගෙන් අරන් ඉවෙලා තොග ගබඩා කරගෙන අසීමිත ලාභ තියාගෙන මේ වෙළඳපොළට නිකුත් කරන ඒ වගේම මෝල් දෙතන නිකුත් කරනවා ප්‍රධාන මෝල් වලත් ඒ කඩිකේ නියෝජිත හැටියෙන් තොග එකතු කිරීමක් අපි වහාම අපේ පාරිභෝගික පනත 90 ඒ අපේ ලියාපදිංචි නොවි ඒ වී තොග රැස් කරන තැරැව්කරුවන් සම්බන්ධයෙන් දැඩි අපේ නීති 90 ඔවුන්ට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට අපි අද ක්‍රියා කරා. ඇත්තම මේ අවස්ථාවේදී මේ ජනතාව විශාල පීඩාවට පත් වෙලා ඉන්නේ. මේ හාල් මිල ඒ ජනතාව වෙනුවෙන් තමයි මේ අපි හැමදේම කරන්නේ. අපි උපරිම ශක්තිය යොදලා මේ ජනතාව වෙනුවෙන් මේ සහල් මිල පාලනය කිරීමට කාර්යභාරික අධිකාරිය මැදිහත් වෙනවා. වරින් වර විවිධ ක්‍රියාමාර්ග ගත්තත් සහල් මිල තවමත් අඩු කිරීමට නොහැකි උනේ ඇයි? සහල් මිල ඉහළ නැංවීම සඳහාම මැදිහත් වෙන අතරමැදි විශේෂයකට මෙලෙසින් වෙළඳපොලේ හැසිරෙන ඉඩ දෙන්න බෑ. රටේ නීතියට පටහැනිව මෙවැනි තොග රැස් කළා ජනතාවගේ මූලික ආහාරයට මෙලෙසින් කරනවා නම් ඒ තොග රාජසන්තකරන්ටත් අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අපි මේ ටික කරන්නේ හුදෙක්ම මේ රටේ නිරාවුද අවිහිංසක එදිනෙදා ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයකේ දෙන අතිමහත් බහුතර ජනතාවගේ සහල්වල මිල පාලනය කිරීම සඳහා තමයි මේ දැඩි ක්‍රියාමාර්ග ටික ගන්නේ. කුමන දේශපාලන හෝ වෙනත් බලපෑම් ආවත් ඒ කිසිම බලපෑමකට අවනත වෙන්නේ නැතුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ට අපි නියම කරලා තියෙනවා. නීත්‍යානුකූල නොවන ආකාරයට අතරමැදියන් විසින් රැස් කරලා තියෙන සියලුම තොග මුද්‍රා තබලේ ගබඩා ඒ සඳහා අධිකරණමේ ක්‍රියාමාර්ග අරන් ඉනික්බිති අපි පනත සංශෝධනයෙන් පසු මේ තොග රාජසන්තකරන්නත්